අයිබෝවන් සමට කලින් සත හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ඔටුව පිටකොටුව බොරැල්ල සහ වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වලට මෙතෙන් සිට නිරෝධය නැඳිරි නීතිය බේරුවල පයාගල සහ අලුත්ගම ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කරයි අද රාත්‍රී ගාල්ල තැපැල් දුම්රිය හැර සියලුම තැපැල් දුම්රිය අවලංගුයි මිනුවන්කොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 4000 ඉක්මවයි අග්‍රාමාත්‍ය ආරක්ෂකංශයට අනුබද්ධ බාහිර ඒකකයක නිලධාරියෙකුට කළුබෝවිල රෝහල් කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුට මිරිහාන පොලිසිය භෝජනාගාරයේ නිලධාරියෙකුටත් කොවිඩ් 19 වෛරසය වැළඳෙයි හොඳින් පිසින ලද මාළු පරිභෝජනයේට බිය නොවන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවට දැනුම් දෙයි සමාජගත වී ඇති කොරෝනා වදුර මැඩලීමට සක්‍රීය වැඩපිළිවෙලක් සකස් කරන්න සජිත් පවිත්‍රාගෙන් ඉල්ලයි අමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය බ්ලැක්මේල් ගේම් එකක්ද ජොබිප්ප ප්‍රශ්න කරයි විස්ස සම්මත කරන්න ඡන්දය දුන්නත් චෝදනා ඇති අයට ඉන් ගැලවෙන්න බෑ නීතිය ක්‍රියාත්මක කරනවා ශිහාන් කියයි මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි කොටුව පිටකොටුව බොරැල්ල හා වෙලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු නිරෝධය නැතර නීතිය පනවනු ලැබුවා මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයන් 6 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර කළුතර ප්‍රදේශයේ එකම පවුලක සිව් දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතේ නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත්තේ මේ අතර මීට ටික වේලාවකට පෙර අද දිනය තුල කොවිඩ් 19 රෝගීන් 263 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ලුතන ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහතා පවසනවා පවතින කොවිඩ් 19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ කොටුව පිටකොටුව බොරැල්ල වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද පසරු 6 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා එසේම ගම්පහ දිස්ත්‍රික්කයට මේවර විට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතනන් ජෙනරාල් චවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් ඇඳිරි නීතිය පනවා තිබෙනවා මේ ඇඳිරි නීතිය තවදුරටත් නැවත දන්නතුරු ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබනවා එසේ පවත්වාගෙන ගියත් ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට දිනේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් එම කඩසාප්පු විවෘත කිරීමටත් උන්ට පයින් ළඟම ස්ථානෙට ගිහිල්ලා මේ ආකාරයට ඔබගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ලබා ගැනීමටත් අවසර ලබා දීලා තිබෙනවා ඒ වගේම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මේවනට කොවිඩ් ආසාදිතයන් නොමැති ප්‍රදේශ සම්බන්ධව මේවන විටත් විශ්ලේෂණයක් කරලා ඉදිරියේදී මේ සම්බන්ධව අනවශ්‍ය නම් එම ප්‍රදේශවලින් ඇඳිරි නීතිය ඉවත් කිරීමට උනත් අපි පසුබටවන්නේ නැහැ කොළඹ ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශවල තවදුරටත් ඇඳිරි නීතිය පත්වාගෙන යෑමට කටයුතු කරන ලබනවා පෙරේදා දිනයේදී ඇඳිරි නීතිය පනවන්නට යෙදුණු බේරුවල පයාගල සහ අලුත්ගම පොලිස් වසම්වල ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කිරීමට प्रदेश නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල පයාගල අලුත්ගම යන ප්‍රදේශවල දැඩි මාර්ග බාධක යොදා තිබූ අතර බේරුවල පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව ප්‍රදේශයේ ගමන් ගන්නා රථ වාහන දැඩි පරීක්ෂාවකට ලක් කෙරුණා. ඔයාලට මෙහෙන් යන්න එන්න එපා කියලා නැද්ද? ඔයාලා ඇවිල්ලා මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශයක තමයි ඔයාලා ඉන්නේ. ඔයාලා යන්නේ නැතුව හික්කඩුවට. ඔයා අවදානමක් කරගෙන යන්නේ පැත්තට. මෙතර පෑලියගොඩ මත්සේ වෙළඳ පොලින් හැටන් නගරයට මත්සෙන් රැගෙන විත් අලවිකල මත්සේ වෙළෙන්දි කුඩත කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඒත් සමග හැටන් මහජන වෙළඳ පොල తాවකාලිකව අද දින සිට හුදකලා කිරීමට හැටන් දික්කොය නගර සභාව සහ හැටන් පොලිසිය නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. පවතින තත්ත්වයේ හමුවේ හැටන් නගරයේ සීලුම වෙළඳසැල් අද පසුරුවේ සිට වසා දැමීමට හැටන් දික්කොය නගර සභාව තීරණය කළා.
කැලියකට මත්ස්‍ය වෙළඳපොලේ සේවය කළ සේවකීන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 15 දෙනෙකු නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හැටන් කොටකල සහ තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් PCR පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා. තලවකැලේ ප්‍රදේශයේ සහ හැටන් කොටකල ග්‍රේටන් සහ රොසිටා වතු යායවල්වල පදිංචි එම සේවකීන් නිවසට පැමිණ සිටියේදී ඔවුන් PCR පරීක්ෂණයකට භාජනය කර එම සේවකීන්ගේ පවුලේ සමාජිකයන් නිවසේම නිරෝධායනා කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ. මේ අතර බේරුවල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකයෙකු උඩවලව ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙනවා. එම පුද්ගලයා හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හමුවේ එම ආසාදිතයාගේ උඩවලව ප්‍රදේශයේ ආශ්‍රිතීන් 25 දෙනෙකු පමණ සොයා නිරෝධායනය කිරීමටයි උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවරගෙන ඇත්තේ. අනුරාධපුර මැදවච්චිය පිහිඹිය කොල්ලෑව අමගහවැප ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රියදුරෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා හට රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් මැදවච්චිය රෝහල් බලධාරීන් විසින් විශේෂ ගිලන් රථයකින් එම පුද්ගලයා මෙත්සිරි සෙවන ප්‍රතිකාර ඒකකයේ වෙත යොමු කර තිබෙනවා. ලෝකයේ කාර්ය මණ්ඩල සමාජිකින් 6 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව එම රෝහලේ හදිසි අනතුරු අංශය 23 වන වාට්ටුව 7 වන වාට්ටුව හා බාහිර රෝගී අංශයද ඊයේ දින සිට తాවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කළා. කෙසේ වෙතත් අදාළ රෝහලේ ප්‍රතිකාර ඒකක විෂ පිචාරණය කිරීමෙන් අනතුරුව ඒ කටයුතු යලි සාමාන්‍ය පරිදි අද ආරම්භ කර තිබෙනවා. මෙතර COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 කළ කළුතර දොඩංගුට ප්‍රදේශයේ පුත්කලෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ඉන් පලා ගොස් තිබෙනවා. අනතුරුව ඔහු දොඩංගුඩ රේන්දපොළ මන්සන්දියේ පිහිටි වෙළඳසැල් ගොඩනැගිල්ලක සිට සුවා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර එම වෙළඳසැල తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මිරිහාන පොලිසියේ භෝජනාගාරයේ පොලිස් නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ නිලධාරියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට ගොස් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් 64 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පෑලියගොඩ ෆිෂ් මාකට් එකට සම්බන්ධයක් තියෙන මෙහි මෙස් එක කරන අදාළ මෙලාරි මහතාගේ PCR පරීක්ෂණේ පොසිටිව් වුණා. මේ මිරිහාන පොලිසියේ අද ලොකු මේ කරන අපි ඒ අදාළ පුජ්‍යලයාව දැන් දවස් 4ක විතර ඉඳන් ක්වොරන්ටයින් කරලා තිබුණේ. දැන් එයා හිටපු බිලට් එක සම්පූර්ණයෙන් ක්වොරන්ටයින් කරනවා. කළා අපි PCR පරීක්ෂණ කරනවා. කළුතර ප්‍රදේශයෙන්ද COVID-19 වෛරස් ආසාදිතින් 6 දෙනෙකු අද දින තහවුරු වුණා. ඒ දීවර ප්‍රජාවට අයත් ආශ්‍රිතින් 200 දෙනෙකුගෙන් ලබාගත් PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. අදාළ ආසාදිතින් 6 දෙනා අතර එකම පවුලේ සමාජිකයින් 10 දෙනෙකුද වන අතර ඊට අවුරුදු 4 සහ 5 වන වයස්වල පසුවන කුඩා දරුවන් 2 දෙනෙකුද ඇතුළත් බවයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහමහව මහතා සිට අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පොතේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර COVID ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියා හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටිනවා. අග්‍රාමාත්‍යවරයා සහභාගී වන බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම වලට අදාළව පමණක් සම්බන්ධ වන එම නිලධාරීවරයා ඔක්තෝබර් මාස 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසයේ බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳව පැතිරී යන කටකතාවලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කර සිටිනවා. තවද පදනමකින් තොරව මාළු වෙළඳාම් කරන ස්ථාන වසදෙමීමට අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරන අතර ලබා දී ඇති සමාජ දුරස්ථභාවයේ පවත්වා ගැනීම දැඩි සේදීම සහ නිසි පරිදි මූණු ආවරණ පැළඳීම වැනි මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ඒවා පවත්වාගෙන යා හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මිනු අංගඩ පොකුකට කොහෙන්ද ආවේ කියන එක මූලාශ්‍රය පිළිබඳව අපි යම්කිසි විදියක හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ වසංගත විද්‍යාත්මක විමර්ශනයේ සිදු කරමින් පවතිනවා. ඒ ටිකක් භාග දුරකාරයක් වෙහෙසකාරී සහ කාලය ගතවන දෙයක් අපි ඒ සිදු කරමින් පවතිනවා. අපි හිතනවා ඒ තුලින් අපිට යම්කිසි විදියකින් මේ පිළිබඳව ඉඟියක් හෝ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලේ කොකුක අපි හඳුනාගත්තේ
බ්‍රැන්ඩික්ස් කක්මන්ත ශාලාවට ආශ්‍රිත ආසාදිතින් කිහිප දිනක්ම මේ පැලියකොඩ මත්ස්‍ය වෙළඳ පොළට මාළු බිලදී ගැනීම සඳහා ගොස් තිබෙන බවට අපිට තොරතුරු ලැබිච්ච නිසා තමයි පරීක්ෂා කළේ ඒ තුලින් තමයි අපි හඳුනාගත්තේ ඒ නිසා අපි අපිට තියෙනවා සාධාකන විදිය හේතුවක් කියන්න පැලියකොඩ මාළු වෙළඳ පොළේ පොකුරත් බ්‍රැන්ඩික්ස් පොකුරත් එක හා සම්බන්ධයි කියලා රට තුල කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග අඩු පහසුකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් දඹාන ආදිවාසී ගම්මානයේ සංචාරකීන් හා ජනතාව සඳහා විවෘත නොකිරීමට තමන් තීරණය කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලත්තන් පවසනවා මේ අතර අද ගාලබලා ගමන් කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෙසේ වෙතත් තැපැල් දුම්රිය හැර සාමාන්‍ය දුම්රිය නියමිත කාලසටහන අනුව ධාවනය කරන බවද සඳහන් එසේම අද පස්වරුවේ සිට පිටකොටුව මැදියම බස් නැවතුම් පොලෙන් පිට පළාත් වෙත ළඟම බස් රථ ධාවනය නොවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා කොටුව පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග මෙම තීරණයකින් ඇති අතර බස් ධාවනය සම්බන්ධයෙන් හෙට දිනේදී යලි සාකච්ඡාවක් පැවැත්වෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා හෙට දිනේ සිට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා එය අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී दीर्घ काले कसीट गंपहा दिस्ट्रिक्के एंद्रनीतिया दैनट सति देहकट आसन्न काल्या बलपैत्रिन निसा ए प्रदेशे एंद्रनीतिया पैवैत्रिन अतरतुर यम्मा कारेक सीमावान लिहिल क्रीमट तीर्ने अग्यनति बेनवा हेट दिने उदैसन अटसीट रात्री दहाय दक्वा काले तुल पारिभोगिक අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා උසස් පෙළ විභාගයට පෙනී සිටින කාර්ය මණ්ඩල සහ සිසුන්ට මෙම ඇඳිරි නීති සීමාවන් කිසිසේත් බලපාන්නේ නැහැ විශේෂයෙන්ම කොළඹ කොටුව එවැගේම පිටකොටුව යන පොලිස් වසම් සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වාර්තා වෙනවා නිරන්තරයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙනවා විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන බවට ඒ කියන්නේ අපි නිරන්තර අවදානින් සිටිනවා එමෙන්ම මෙම ඇඳිරි නීතිය හෙට දිනේ ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ 61 පසුකර යාමට වාහනවලට අවස්ථාව ලැබෙනවා කිසිම අවස්ථාවකෙම වාහන නවත්වන්නට බෑ එම වාහන නවතා තැබීමක් සිදු කළොත් එම නැත්නම් එම වාහනවලින් බාණ්ඩ ලබා ගතහොත් බාණ්ඩ බෙදා හැරීමක් සිදු කළොත් එවැනි වාහන පොලිස් භාරයට ගන්නවා ලංකාවේ අනිත් ප්‍රදේශවලත් වෙළඳසැල් විවෘතව පවතිනවා ඒ හැම ස්ථානයකම නිරන්තරයෙන්ම අදාළ ගැසට් නිවේදනී රීතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පරිදි ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඒ වගේම මේ ස්ථානට ඇතුළු වීමේදී අත්පිරිසුදු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස්කරති බෙදයන් අපි හෙට දිනේ සිට විශේෂ පොලිස් කණ්ඩායම යොදලා පරීක්ෂා කරනවා සෞඛ්‍ය බලධාරීන් සමග යම් ආකාරයකට එම ආයතන ප්‍රධානීන් වෙළඳසැල් වල හිමිකරුවන් අලමනාකරුවන් ඒ ආකාරයට කටයුතු කරලා නැත්නම් අපි ඒ ගැන නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා වරින්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පුළුවන් ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට හැකියාවක් තියෙනවා ऐतिहासिक මිහින්තලා පුදබිමේ මිහිදු මහා සෑය මිහිදු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ලබන්නේ සෑම දිනහට මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වෙනි මිහිඳුපුර අටවක පොහොය පසුගියදා යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ පස්වරුවේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ නාහිමියන් ප්‍රමුඛ මහමෙවුනා භාවනා අසපු සංචිතේ දායකත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහසෑය සහ මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරයේ වැඳ ආශිර්වාද ලබා ගත්තා.
මෙවන විට සමාජගත වී ඇත්තේ කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීමට සක්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියරච්චි මහත්මියගෙන් නිලියමක් කර සිටිනවා. එය අද කොළඹදී මාධ්‍යවට අදහස් දක්වමින් ශාන්ති පදනමේ නිර්මාතෘ කොළඹ හත බෞද්ධ ලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කොටපුල අමරකිත්ති නාහිමියන් වහන්සේ බැහැදකීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. විශේෂයෙන්ම කෝවිඩ් 19 කොරෝනා වසංගතය ඉතාමත්ම ශීඝ්‍රයෙන් රට පුරාවටම ව්‍යාප්ත වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පවිත්‍ර වණ්‍යාරච්චි ඇමතිතුමියගේ යුතුකමක් පවතිනවා. උකුරු ව්‍යාප්තියක් හැටියට අවදුරටත් මේ හඳුන්වන්නේ නැතුව සමාජ ව්‍යාප්තිය කරා ගිය මේ වසංගතය මැඩපැවැත්වීම දෙසා සක්‍රීය වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය ශිෂ්‍යයේ ඉහළ සිට පහළ දක්වා, පහළ සිට ඉහළ දක්වා සියලුම දෙනා. පුරවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් අභීත ක්‍රියාදාමයක නිරත වෙලා සිටිනවා. ඒ සියලුම දෙනා කරන්නා වූ සේවාව පිළිබඳව ස්තුතිය සහ ප්‍රණාමය ඒ සෑම සියලු දෙනාටම පුද කර සිටිනවා. වත්මන් ආණ්ඩුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වසංගතය තාම දරුණු ලෙස අද වෙනකොට පැතිරීලා ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුව කරන්නේ පොලිස් වසම්මනුව ලොක්ඩවුන් එක ක්‍රියාත්මක කිරීම පමණයි. විශේෂයෙන් කොරෝනා එකෙන් නෙමෙයි සාගින්නෙන් මැරෙන තත්ත්වයක් අද වෙනකොට මේ දිස්ත්‍රික්ක තුනේම ජනතාව තමන්ට එදිනෙදා අවශ්‍ය කරන කෑම වේල ගන්න බැරුව අද ගෙවල් වලට කොටු වෙලා ඉතාම අසරණභාවයට අද මිනිස්සු පත් වෙලා ඉන්නවා. කොරෝනා වලට මිනිස්සුන්ව නිකන් මැරෙන්න අතහැරලා දාලා තියෙනවා. ලෙඩෙක් කවුනාම ලෙඩාව අල්ලගෙන යනවා. ඊළඟට ඒ ලෙඩා प्रमाण රෝහල් පද්ධතිය තියෙන්නේ මුළු ඇඳන් ප්‍රමාණය 75000ක් පමණ. මේ තත්ත්වය තුළ දිනෙන් දින රෝගීන් සමාජය තුළින් මතුවෙමින් යනවා. මේ සමාජය තුළින් මතුවෙන තත්ත්වය තුළ රජය සමාජ ව්‍යාප්තියක් නොමැති බව දිගින් දිගටම පවසනවා. එක් එක් ස්ථානවල රෝගීන් එක එක්කෙනා දෙන්න වාර්තා වෙමින් යනවා. ප්‍රධාන කුරුණෑගල මහ රෝහල ශික්ෂණ රෝහලේ රෝගීන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කැලිසීමියා වාට්ටුවේ අවශ්‍ය වගේ. මේ තත්ත්වය තුළ අපි රජයෙන් ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ විශේෂ අවධානයක් යොමු කරන්න. අනිත් දිස්ත්‍රික් වලටත් වගේම කොරෝනා වෛරස ව්‍යාප්තිය රට තුල සීක්‍රෙන් සිදුවන අවස්ථාවක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට තුල සිදු කිරීමට නියමිත සංචාරය පිළිබඳව රජයේ පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙතරම් බරපතල තත්ත්වයක් වසංගතය සම්බන්ධව ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් ලංකාව තුලත් තිබියදී ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සංචාරයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් සිදු කරන්නේ ඇයි කියන එක අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඒ වුන් කියනවා දැන් ලංකාව ඉන්නේ දැන් අතහා සංදි ස්ථානයක. ඒ නිසා ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන එක පිළිබඳව දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි. දැන් තර්ජනය කරලා එන්නේ. අඩු ගානේ ඇවිල්ලා තර්ජනය කරා නම් කියන්න පුළුවන්. එනකොට දන්නේ නැහැ. දැන් එන්නෙම තග දාලා ඉන්නේ. මේ ආණ්ඩුවේ පුද්ගලයන්ට දේශප්‍රේමී සලුපිලි අඳපු විශාල පිරිසක් ඉන්නේ. දැන් සමහර අය හිටියා මේ ඉන්දියාව අගමැතිවරයා ලංකාවට එනකොට වෙසක් පොහොය දවසකද කොහෙ කළු කොඩි දාන්න කියපු කට්ටිය. දැන් අපි අහන්නේ ඒගොල්ලන්ගේ නරි කෙන්දර ඉල්ලක්ක නැත්තේ ඇයි මේ සම්බන්ධ? හරියටම කරන්න ඕන මේ එක්ක කෙලින් කියලා නැත්තම් කෙලින් කියන්න බෑ නා වක්‍රව හේතුවක් වශයෙන් කොවිඩ් හරි පාවිච්චි කළා කියලා කියන්න ඕන. එන්න එපා. සහ අපිට පැහැදිලි සැකයක් තිබෙනවා. මෙතන බ්ලැක්මේල් කිරීමක් වෙනවද කියලා. මොකද ඉතාල පැහැදිලි වර්තමාන ජනාධිපතිවරයා හිටපු ඇමරිකන් පුරවැසියා. ඒ නිසා රටේ ලංකාවේ ජනාධිපතිවරයාගේ මේ පුරවැසිභාවය සම්බන්ධ නොවිසඳිකි තිබෙන ගැටලු බ්ලැක්මේල් කිරීමක් වශයෙන් පාවිච්චි කරමින්ද මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙන්නේ කියන ප්‍රශ්නේ ඇත්තම බරපතල ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දීම තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසියම් බලපෑමක් සිදුවන්නේ නම් එහි වගකීම ඊට පක්ෂව ඡන්දය ලබා දුන් සමග ජනබලවේගයේද බාර්ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාරිත රංගිබණ්ඩාර මහතා පවසනවා. අද ශ්‍රීකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ විශේෂ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය රට ඒකාධිපතිත්වයට ගෙන යන ව්‍යවස්ථාවක් කියන එක අපි බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂ වශයෙන් කිව්වා. පාලකයා ඒකාධිපතිත්වයේ වරෙක් වෙන තීන්දුව කරත් ඒ තීන්දුවත් එක්කලා ඒ පීඩනය ඇති වෙන්නේ රටේ සමස්ත ජනතාව 2.20 ලක්ෂයට. දැන් මේ එක්සත් ජාතික පක්ෂය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරමින් කුලියට ගත්ත පක්ෂයක්කින් මැතිවරණයට ඉදිරිපත් වෙච්ච සජිත් ඇතුළු කණ්ඩායම සිදු කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කර ක්‍රියාදාමය තුල අනාගතයේදී රටේ ජනතාවට භයංකාර තත්වයකට මුහුණ දෙන්නට සිදු වුණොත් ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක දෙයකට මුහුණ දෙන්නට සිදු වුණොත් ඒ සියලු වගකීම සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ සේසන් සියලු දෙනාටම පත් වෙනවා වග කියන්නට සිදු වෙනවා. සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දෙනා කිව්වේ ශක්තිමත් නායකත්වය ශක්තිමත් විපක්ෂයක් හදලා ඩීල් නැති විපක්ෂයක් කෙලින් ඉන්න විපක්ෂයක් හදනවා කියලා. අපි දැක්කා සජිත්ලගේ දක්ෂතාවය කොච්චරද කියලා. විසිබන් ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළක අදහස් කිහිපයක් දැන් අපිට යම් කෙනෙක් විශ්ව සම්මත කරන්න ඡන්දය දීලා ඔහු පිටුපස්සේ සාරාංශ සම්බන්ධව චෝදනා වෙනත් බරපතල වංචා දූෂණ සම්බන්ධ චෝදනා තියෙනවා නම් විශ්වට ඡන්දය දීම ඒවා විමර්ශනය නොවීමට කිසිම සාධකයක් වෙන්නේ නැහැ. ඒ තීන්දුවට මන්ත්‍රීවරු 7 දෙනෙක් සහ මන්ත්‍රීවරයෙකුත් සහභාගී වුණා. ඉස්සෙල්ලාම මේගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ. මේගොල්ලෝ මහජන ජීවිතය කාලකණ්ණි කරන නීතියක් තමයි සම්මත කළේ. මේ අය කිව්වා අපි මේක පරාජයට පත් කරනවා කියලා. පරාජයට පත් කරනවා කියලා අද විපක්ෂයට කර කියා ගන්න දෙයක් නැතුණා. තමන් ගාව හිටපු පිරිසවත් ආරක්ෂා කරගන්න බැරි වුණා. අපිට හිතා ගන්නත් බැරි වුණා. අපිත් එක්කම හිටපු පක්ෂයේ නියෝජන සංශෝධන මිට ඡන්දේදී විරුද්ධව තමගේ ඡන්දය පාවිච්චි කිරීම. අපි සන්තෝෂ වෙනවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට අපේ සහයෝගය ලබා දීලා අපි වෙනවා ඒ වගේ කොන්දේසි දාන්න කියේ නැහැ. අපි දන්නවා එතුමා ලබා දෙන බලය කිසිසේත්ම අනිසිස පාවිච්චි කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන මේ පක්ෂයේ නායකයා එතුමා කියලා එතුමා කියාගෙන ඉන්නේ. ඒ පැත්තකින් දැන් ඔය ජනාධිපතිවරයාට සහභාගී වෙන්න ඕනයි කියපු ඩයනා ගමගේ කියනවා එළියට ඇවිල්ලා පක්ෂයේ අයිතිකාරිය එතුමිය සමිජ ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් කියලා. ඩයනා ගමගේටත් පුළුවන්. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයයි ඉන්න අනික් අයව පක්ෂයෙන් නිරපලා දාන්න. කවුරු හරි මේවට ඡන්දේ දුන්නේ මේ නිකන් දැන් බබා කතා කියන්න එනවා රට වෙනුවෙන් අර වෙනුවෙන් මේ වෙනුවෙන් කියලා. දුන්නේ ඉතින් සල්ලි සහ ඇමතිකම් වෙනුවෙන්. රට ගොඩනගන්නේ කොහොමද? රට ගොඩ නැගින්නේ කොහොමද? දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. ලංකාවේ සංස්කෘතිය තුළ මවට හිමිවන්නේ ඉතාමත් ගෞරවනීය ස්ථානයක්. ඒ මව්වරුන් තම දරුවන් වෙනුවෙන් දක්වන අසීමිත ආදරය සෙනෙහස වගේම දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන අසීමිත කැපකිරීම හේතුවෙන්. ඉදින් එවන් මව්වරුන් වෙනුවෙන් මෙවන විට ආසියාවේ ඉදිවන විශාලතම මාතෘ රෝහල ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. මෙවන විට මෙම රෝහලේ වැඩ කටයුතු රැසක් අවසන් වෙති අතර ඉදිරියේදී සිදුවිය යුතු වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙන්ම දැනට පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙලෙස ඉදිවන හෙල්මුට් කෝල් නමින් හැඳින්වෙන ආසියාවේ විශාලතම මාතෘ රෝහල තව නොබෝ දිනකින් ජනතා අයිතියටපත් කිරීමට නියමිතයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් ලෙස සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරිපූර්ණ සායන සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තිබීම ඊයේ සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරචි මහත්මියගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. වෘටිකල වනසත්ව අඩවියට අයත් දුටුවෙව් ප්‍රදේශයේ වගාබිමකට පැමිණ සිටි පිඹුරෙක් වෘටිකල වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම පිඹුරා දිගින් අඩි 8000ක් පමණ වන අතර වයස අවුරුදු 10 12 අතර වන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. මේ අතර අම්බලන්ගොඩ පින්නදුව ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණ සිටි අඩි 15ක් පමණ වන පිඹුරෙක්ද ප්‍රදේශවාසීන් විසින් අල්ලා හික්කඩුව වනජීවී කාර්යාලයේ උපදෙස් මත අම්බලන්ගොඩ මදම්පාවිල රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
මන්නාරම මඩු ඉරණ ඉලුප්පුකුලම් ප්‍රදේශයේදී කිසියම් පුපුරන ද්‍රව්‍යයක් පිපිරියාමෙන් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එම දරුවන් දෙදෙනා සිය මිත්තණිය සමග දර කැඩීමට අසල පිහිටි කැලේට ගිය අවස්ථාවේදී කිසියම් ද්‍රව්‍යයක් දැක ඒ සමග සෙල්ලම් කිරීමට යාමේදී එය පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු පරීක්ෂණ මන්නාරම පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි ali හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.